ఐబోవన్ అదాత్ సుబ్రుదు పరిధి సుబ్రుదు వేలావట ఒబేక్వాన్ని బిస్ 24 వ్యాపారిక సాకచ్ఛావ సమగ అదాప సమగ కథాబహట పెమ్ట తిబిండి కొలంబ విశ్వవిద్యాలయ కౌతుకాగార విద్యావ సహ పురా జీవ విద్యావ పిలిపద ఆచార్య ఆచార్య సూర తిస్స దిశానాయక మహత అపి అద కథాగిరీమట సూదానా మన్నే పరిసర దూషణయ మార్గ తదవదయ కేన మాతృకావ పిలిపద విశేషయෙන්ම మార్గ తదబదయ నిసా పరిసరයට ඇතිවන බලපෑම ඒ වගේම ආර්ථිකයට ඇතිවන බලපෑම පිළිබඳවයි අපි අද විග්‍රහ කරමින් විශ්ලේෂණාත්මකව කතා කිරීමට සූදානම් වන්නේ අයිබෝන් කියව ඔබ පිළිගන්න ඔබගේ වැඩසටහනට ඇත්තටම මාර්ග තදබදය කියන කාරණය ශ්‍රී ලංකාවට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා වර්තමානයේ වන විට ශ්‍රී ලංකාව කිව්වහමත් බස්නාහිර පළාතේ මේ කොළඹ අගනගරයේ ආශ්‍රිතව මාර්ග තදබදය නිසා මම හිතන්නේ මිනිස්සු විශාල වශයෙන් මේ වන විට අවහිරතාවයට පීඩාවට පත් වෙලා තිබෙනවා. මාලවේ වගේ ප්‍රදේශයක ඉඳලා උදේ පාන්දර අගනගරයට කොළඹ මේ ප්‍රදේශයට එන්න මම හිතන්නේ පැය එකහමාරක් වගේ කාලයක් ගත වෙනවා. ඒ වගේම හවසට වැඩ ඇරිලත් ආපහු මොරටුව මාලඹේ අතුරුගිරිය හෝකන්දර වගේ ප්‍රදේශයකට යන්න මම හිතන්නේ අර ගාල්ලට යන තරම් වෙලාවක් යනවා උදේ හවස මේ මාර්ග තදබදය නිසා. ඒතකොට ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි පිලිපීනේ වගේ රටක් ගත්තත් පිලිපීනේ මැනිලා අගනුවර මාර්ග තදබදය නිසා ඔවුන් කතරම් පීඩනයට පත් වෙලා තිබෙනවාද කියන කාරණය මැනිලා නුවර වැසියෝ සඳහන් කරනවා. සමහර කිලෝමීටර් 15ක 20ක වගේ දුරක් යන පැය 5ක වගේ කාලයක් යනවා කියලත් මැනිලා නුවර වැසියෝ සමහර වෙලාවට සඳහන් කරන කාරණයක්. ඒතර මේ මාර්ග තදබදය මේ තරම් සමාජ ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඒතකොට අද අපි කතා කරන්නේ මේ පිළිබඳව. අපි මුලින්ම දැනගන්නට කැමති මේ පරිසරයට මේ මාර්ග තදබදය නිසා මොන වගේ ඍණාත්මක බලපෑමක් කරනවාද කියන කාරණේ. ඔව්, ඇත්තටම අපි කතා කරොත් මේ මාර්ග තදබදය සහ පරිසරය කියන මාතෘකාව අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට මේ කතා කරන දේවල් අපි සාමාන්‍ය ජීවිතයේදී අපි දන්න විදිහට අපි හිතන් ඉන්නේ ඒක මේ අනිකුත් ප්‍රතිඵල නිසා පමණක් වෙනවා කියලා. හැබැයි මේක ඇත්තටම මාර්ග තදබදය නිසා, මේ වාහන එක තැන එකතු වීම නිසා මේ සිදුවන ක්‍රියාවලීන් ටික ඉතාමත්ම වේගෙන් වැඩි වෙනවා මේ පරිසරය තුළ. අපි ගත්තොත් එහෙම මේකට ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන සාධක හතරක් අපිට කතා කරන්න පුළුවන් මේ මාර්ග තදබදය නිසා පරිසරයට ඇතිවන බලපෑම් පිළිබඳව. ඒකෙන් ප්‍රධානම තැනගන්නේ මේ ගෝලීය උණුසුම කියන එක, ඊළඟට අම්ල වැස්ස කියන එක, ඊළඟට ඕසෝන් වියන තුනීවීම කියන එක, ඊළඟට සූපෝෂණය කියන එක. ඒ කියන්නේ මෙන්න මේ කාරණා හතරම අපි ළමයින්ටත් උගන්වනවා, ළමයිනුත් ඉගෙන ගන්නවා. හැබැයි ඒ ඉගෙන ගන්නේ මේ ගස්කොළන් කැපීම නිසා සිදුවන ගෝලීය උණුසුම, එහෙම නැත්නම් මේ වාහනවල මේ ඉන්ධන දහනය නිසා සිදුවන ගෝලීය උණුසුම, ඒ වගේ මාතෘකා තමයි අපි ඉගෙන ගන්නේ. හැබැයි ඇත්තටම අපි බැලුවොත් එහෙම මේ ගෝලීය උණුසුම කියන එක මේ සිදුවන ක්‍රියාවලීන් සාමාන්‍ය විදිහට සිදුවන ක්‍රියාවලීන් එක්ක මේ වාහන තදබදය නිසා ඉතාමත්ම වැඩි වෙනවා. මොකද හේතුව මේ වාහනයක් අපි පැයට කිලෝමීටර 40ක වේගයෙන් යන්න පුළුවන් වාහනයක් අපිට යන්න වෙන්නේ මේ මාර්ග තදබදය නිසා, මේ 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 වාහන තදබදය නිසා යන්න වෙන්නේ පැයට කිලෝමීටර 4ක ඉතර වේගෙ. ඒතකොට මේ වාහනේ එකම තැන සෑහෙන වෙලාවක් තියෙනවා. ඒ තියෙන තිබීම තුළ මේක තුළ දැවෙන ඉන්ධන ප්‍රමාණය කලින් සාමාන්‍ය 40කට යන වේගයට යන දැවෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්ධන දැවීමට ලක් වෙනවා. ඒ දැවීමට ලක්වීම තුළ විශාල වශයෙන් වායුගෝලයට විමෝචනය වෙනවා මේ හරිතාගාර වායුන් කියන එක. උදාහරණයක් විදිහට නයිට්‍රස් ඔක්සයිඩ් වර්ග, සල්ප ඩයොක්සයිඩ් වර්ග, කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් යනාදී සියලුම වායුන් වර්ග වායුගෝලයට මෝචනය වෙනවා කෙටි කාලයක් තුළ එකම ස්ථානයක මේ ටික විමෝචනය වීමට ලක් වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලිය නිසා මොකද වෙන්නේ? ඒ ස්ථානයේ පරිසර දූෂණය ඉතාමත්ම වැඩි ඉහළ දර්ශකයකට ළඟා වෙනවා. ඒ ළඟාවීම තුළ මේ වායු දූෂණය නිසා සිදුවන වායුගෝලීය උණුසුම් වීමට මේ වාහන තදබදයෙන් වැඩි දායකත්වයක් ලැබෙනවා. එතකොට මේ වෙනකොට ලෝකයේ විශාල ප්‍රශ්නයක් තමයි මේ වායුගෝලීය දූෂණය නිසා සිදුවන ගෝලීය උණුසුම.
එතකොට මේ ගෝලීය උණුසුම නිසා ගොඩාක් දේවල් දැන් මේ වෙනකොට සිදු වෙමින් පවතිනවා ලෝකේ පුරා. විශාල වශයෙන්ම ගත්තොත් එහෙම අපි ද්‍රව ප්‍රදේශයන් වල ග්ලේසියස් ගත්තොත් ඒ ග්ලේසියස් දියවීමට ලක් වෙනවා. ඒකම කඳු මුදුන් වල තියෙන ද්‍රව ප්‍රදේශ ද්‍රවාසන ප්‍රදේශ වල කඳු මුදුන් වල තියෙන හිම තට්ටු දියවීමට ලක් වෙනවා. එතකොට ඒවා ඔක්කොම දිය වෙලා සාගර ජල මට්ටම වැඩි වීමට පත් වෙනවා. එතකොට මේ වැඩි වීම තුල මොකද වෙන්නේ? මේ කුඩා දූපත් වගේ ප්‍රදේශයන් සම්පූර්ණයෙන්ම යට වෙලා යනවා සව අවුරුදු කීපයක් යනකොට. එතකොට සමහර විට ඒක ලංකාවට උනත් බලපාන්න පුළුවන් මොකද අපි දූපතක් නිසා. එතකොට මේක ප්‍රධාන වශයෙන් බලපානවා මාලදිවයිනට. එතකොට ඒ ඇවිල්ලා මේ ගෝලීය උණුසුම නිසා සිදුවන විපාකවලින් එක ප්‍රධාන විපාකයක් විතරයි මම සඳහන් කරේ. ඊට අමතරව මේ ගෝලීය උණුසුම නිසා සමහර වසංගත රෝගයන් වේගෙන් පැතිරීමට ලක් වෙනවා. උදාහරණයක් විදිහට ඩෙංගු කියන එක. ඩෙංගු ඉතාමත්ම වසංගත රෝගී තත්ත්වයට පත් වෙලා තිනවා දැන් ලංකාවෙත්. එතකොට මේ රෝගී තත්ත්වයන් ඩෙංගු කියන එක ඉතාමත්ම වැඩි වෙනවා මේ ගෝලීය උණුසුම කියන ක්‍රියාවලිය නිසා. ඒත් ඔබ සඳහන් කරන කාරණයේදී අපිට මේ සහසම්බන්ධතාවය ගොඩනගන්න පුළුවන් කියන කාරණේ ඔබ කියන්නේ. ඒ කියන්නේ වාහන තදබදය සහ ඩෙංගු. මේක එකපාරට කෙනෙකුට මතකයට සහ මේ සහසම්බන්ධතාවය පිළිබඳ අනවබෝධයක් නේ බොහෝ දෙනෙකුට තිබෙන්නේ. කියන්නේ කෙනෙකුට හිතන්න එක පාට බෑ වාහන තදබදය නිසා කොහොමද ඩෙංගු වැඩි වෙන්නේ කියලා. ඔබ ওই සඳහන් කරන්නේ ඒ කාරණේ. ඒ කාරණේ. ඔව්. එතකොට ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම අම්ල වැස්ස. එතකොට අම්ල වැස්ස කියන එකත් දැන් මේ වෙනකොට ලෝකයේ පුරා විවිධ රටවල්වල විශාල වශයෙන් ඇතිවීමට ලක් වෙනවා. ලංකාවෙත් යම් ප්‍රදේශවලට ආම්ලික වැසි වැසෙනවා. එතකොට ඒ වෙලාවේදී මේ සල්ප ඩයොක්සයිඩ් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වර්ග වායුගෝලයට මුක්ත වීම වැඩිපුර සිදු වෙනකොට වායුගෝලය තුළ වර්ෂා ජලයත් එක්ක මිශ්‍ර වෙලා නිෂ්පාදනය වෙනවා නයිට්‍රික් ආම්ලය සහ සල්ෆියුරික් ආම්ලය. සල්ෆියුරික් ආම්ලයට අමතරව සල්ෆියුරස් ආම්ලයත් සල්ෆියුරික් ආම්ලය සල්ෆියුරස් ආම්ලය කියන ඒවා නිෂ්පාදනය වෙනවා. එතකොට මේවා කෙලින්ම මේ පෘථිවියට ළඟා වෙනවා වර්ෂා ජලයත් එක්ක. මේ ළඟා වීම තුළ ප්‍රධානම බලපෑම ලක් වෙන්නේ ශාක වැස්මට, හරිත ශාකවලට. මේ හරිත ශාකවලට මේ බලපෑම ලක් වෙනකොට හරිත ශාකයන්ගේ හරිත ලවයන් නැත්තම් අපි ගත්තොත් හරිත වර්ණක විනාශ වීමට ලක් වෙනවා. එතකොට මේ විනාශ වීම තුළ මොකද්ද ප්‍රධානම බලපෑම වෙන්නේ? අපිට අපේ ආර්ථික මට්ටම පහළ යනවා. මොකද හේතුව? අපේ ඵලදාව අඩු වෙනවා, අස්වැන්න අඩු වෙනවා, භෝගයන්ගේ අස්වැන්න අඩු වෙනවා. මේ භෝගයන්ගේ අස්වැන්න අඩු වීම තුළ අපි ඊටාමත්ම පහළ තත්ත්වයකට පත් වෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට භෝග නිෂ්පාදනය අඩු වෙනවා. මේ නිෂ්පාදනය අඩු වීම නිසා මොකද වෙන්නේ? අපේ එදිනදා වෙළඳ පොලේ තියෙන එළවලු පළතුරු යනාදියේ මිල ඉහළ යනවා. එතකොට ඒක අපිට නවත්තන්න බෑ. ඒක නවත්තන්න නම් අපි මේකට පිළියමක් දෙන්න ඕනේ. ඇත්තටම දැන් ඔබ කියන කරුණු කාරණාත් එක්ක මාර්ග තදබදය මෙතරම් සංකීර්ණ ගැටලු ඇති කරනවාද කියලත් අපිට වෙලාවකට හිතෙනවා. මොකද අපි පහසුව සඳහා තමයි වාහනයක් මිලදී ගන්නේ. ආර්ථික වශයෙන් ගත්තාම ඒක තවත් කතා කරන්න පුළුවන් කාරණයක්. අපේ විදේශ විනිමය, අපේ ඩොලර් ප්‍රමාණය, අපි උපයා ගන්නා දේවල් උකසට කියලා තමයි පිටරටකින් වාහනයක් ගේන්නේ. හැබැයි ඒ ගේන වාහනෙනුත් අපිට කරත් එක තරම්වත් වේගයකින් ගමන් කරන්න බැරි නම් ඔබ ඔය කියන ප්‍රශ්න ගොන්න අප හිස මත දානවනම් අපිට මේ පිළිබඳව තව දුරටත් හිතන්නට සිද්ධ වෙනවා. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසුවම නැවතත් එක්වන්නේ බිස් 24 ව්‍යාපාරික සාකච්ඡාව සමග. අප සමග කතා බහේ සිටින්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කෞතුකාගාර විද්‍යාව සහ පුරා ජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය සූරතිස්ස දිසානායක මහතා අපි කතා කරමින් සිටින්නේ මාර්ග තදබදය පිළිබඳව. ඇතරම් දැන් මේ මාර්ග තදබදයේ පාරිසරික කරුණු කාරණා පිළිබඳව කතා කර අපි කැමති මේ පිළිබඳව සෞඛ්‍ය පැත්තනුත් කතා කරන්න. හැබැයි ඊට කලින් මේ වැඩසටහනේ මම හිතන්නේ මේ මැද්දට වගේ ආපු නිසා මේ ගැටලුවට විසඳුමක් අවශ්‍යයිනේ. මොකද ප්‍රතිපත්තියක් අවශ්‍යයි, විසඳුමක් අවශ්‍යයි. අපි ප්‍රශ්නම කිය කිය ඉන්නට වඩා අපි කැමති මොකද මේක විසඳාගත යුතු ප්‍රශ්නයක්. අපි ලංකාව විදිහට මේ කොහොමද මේ ගැටලුව විසඳගන්නේ? ඔව්, ඇත්තටම ලංකාව විදිහට මේ ගැටලුව විසඳ ගන්න නම් අපිට පොදු ප්‍රවාහන සේවය කියන මාතෘකාවට යන්න වෙනවා. ඒ කියන්නේ මේ අපි පෞද්ගලිකත්වයෙන් මිදිලා මොකද අපි හැමෝම කැමති තමන්ගේ වාහනයක තමන්ගේ තැනකට යන්න. මම උනත් කැමති. හැබැයි අපිට ඉදිරියේදී එක පොඩ්ඩක් අපිට වෙනස් කරගෙන පොදු ප්‍රවාහන සේවයකට අවතීර්ණ වෙන්න වෙනවා. ඒ අවතීර්ණ වීම තුළ ඔය මොනෝ රේල් වගේ සිස්ටම්, එහෙම නැත්නම් හොඳ බස් රථයන්
ලබා දීලා යම් කිසි ස්ථානයක අපේ වාහනය පෞද්ගලික වාහනය නවත්තලා ඒ දුම්රියත් ඉතාලම දුම්රියක තමයි ඒ ඒ ඒ දුම්රිය මාර්ගය අනාදිය හොඳට වැඩි දියුණු කළා අපිට ලබා දෙන්න පුළුවන් නම් අනාගතයේදී හැම මිනිසෙකුටම ඒ වගේ පොදු ප්‍රවාහන සේවයක් ඒ ඒ ප්‍රවාහන සේවය තුළ අපිට හැබැයි මේ මිනිසුන්ගේ අවශ්‍යතාවත් සපුරාලන්න දෙනවා සමහර අයට අවශ්‍ය වෙනවා ඉන්ටර්නෙට් ෆැසිලිටි එක එතකොට අපිට ඒක දුන්නොත් එහෙම අන්තර්ජාල පහසුකම ඒ යන මගියට එයාගේ ඒ යන කාලය තුළ විනාඩි 15ක් නම් එයාට යම්කිසි ඊමේල් එකක් යවා ගන්න ඒ වගේ හැකියාවත් ඒ පොදු ප්‍රවාහන සේවය තුළ අපිට දෙන්න පුළුවන් නම් මං හිතන්නේ මිනිස්සු උනන්දු වෙයි පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න. ඇත්තටම මම හිතන්නේ වර්තමානයේ වන විට දුම්රිය නවීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මොකද විශේෂයෙන්ම දැන් ඔබ සඳහන් කරන ආකාරයට මේ ගැටලු වලට විසඳුම බවට පත්වෙන්නෙම පොදු ප්‍රවාහනයේ දියුණු කිරීම පොදු ප්‍රවාහනයේ තුලත් මම හිතන්නේ දුම්රියට සුවිශේෂී තැනක් ලැබෙනවා නේද ඔබ ඔය සඳහන් කරන ආකාරයට ඇත්තටම දුම්රිය තමයි ප්‍රධානම පොදු ප්‍රවාහන සේවය වෙන්න ඕනේ වෙනත් රටවල් වලත් අපි වෙන රටකට ගියත් ඒකේ ප්‍රධානම ප්‍රවාහන සේවය ඇත්තටම දුම්රිය ඒ දුම්රිය මගින් අපිට ඕනෙම තැනකට ඉතාමත්ම කෙටි වේලාවකින් කිසිම ට්‍රැෆික් එකක් නැතුව ඒ කියන්නේ වාහන තදබදයක් නැතුව ළඟාවීමේ හැකියාව තියෙනවා ඒකම දුම්රිය ඇතුලේ අර මං කිව්වා විදිහට අන්තර්ජාල පහසුකම් හැම දෙයක්ම ලබා දීලා තියෙනවා ඇතරම දුම්රිය නවීකරණ ව්‍යාපෘතිය පමාවට නිමාවක් කියලා තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ මම හිතන ඉතාමත්ම වැදගත් වැඩසටහනක් දැන් මේ මාර්ග තදබදය තුල ඇතිවන සෞඛ්‍ය ගැටලු මොනවද ඔව් ඇත්තටම අපි ප්‍රධාන වශයෙන්ම මේ මාර්ග තදබදය නිසා මම කිව්වා අර විමෝචනයේන වායුන් වර්ග ඒ වායුන් අතර ඕසෝන් කියන වායුවත් විමෝචනය වෙනවා විශාල වශයෙන් ඊට අමතරව යම් යම් පාටිකල්ස් කුඩා අංශුන් විමෝචනය වීමට ලක් වෙනවා ඒතර මේ ඕසෝන් කියන වායුව අපි දන්නවා ඕසෝන් කියන එක ඉහළ වායුගෝලයේ දක්න ලැබෙනවා ඒකෙන් අහිතකර සූර්ය කිරණ පෘථිවියට ළඟා වීම වළක්ව වීමට වැදගත් වෙන ඕසෝන් ලේයර් එකක් තියෙනවා ඒක එක කතාවක් හැබැයි මේ වාහන වලින් විමෝචනය වෙන ඕසෝන් කියන එක මේ අපේ සාමාන්‍ය මේ වායු ස්තරයේ තැන්පත් වීම නිසා නිර්මාණය වෙනවා මීදුම් පටලයක් ඝන මීදුම් පටලයක් ස්මොග් එකක්. එතකොට ඒක ඉතාමත්ම භයානකයි. මොකද මේ ඕසෝන් කියන එක අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම අහිතකරයි. ඒක මගින් විවිධ රෝගී තත්ත්වයන් නැති වෙනවා. සමහර වෙලාවට ඒක කැන්සර් එකක් ඇති වෙන්න, ඒ කියන්නේ පිළිකාමයේ තත්ත්වයක් ඇති වෙන්න ඕන කරන මූලික සාධකයේ බවට පත් වෙනවා. ඒකම බ්‍රොන්කයිටිස් වගේ රෙඩ රෝගයන්, ඒ කියන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන් නැති වෙන්න ප්‍රධාන වශයෙන්ම ඒ වගේ වායුන් වර්ග ප්‍රධාන වශයෙන්ම බලපානවා. ඉතින් මේ මෑතකදී ඉන්දියාව වගේ රටවල් වලත් මේ ස්මොග් එක ඉතාමත්ම වැඩිලා ඒවා සමහර මේ වෙනකොට අපේ කොළඹ නගරයටත් පහුගිය කාලේ එකෙන් කොටසක් මේ පැත්තට ආවා වායුගෝලේ. ඉතින් ඒක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මේ ස්මොග් එක ඇති වෙන එක ඔසෝන් ස්තරය මේ පෘථිවි ස්තරය ආසන්නයේ ඇති වෙන එක. ඒකේ අපි ගත්තොත් එහෙම එයා ක්වොලිටි ඉන්ඩෙක්ස් කියලා එකක් තියෙනවා. එතකොට එයා ක්වොලිටි ඉන්ඩෙක්ස් කියන එක සාමාන්‍යයෙන් 25කට අඩු වෙන්න ඕනේ හොඳ පුද්ගලයෙක්ට ඒ පරිසරයේ නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් ශ්වසනය කරලා ජීවත් වෙන්න පුළුවන් ඉන්ඩෙක්ස් එක 25ට අඩු වෙන්න ඕනේ. මේ මෑතකදී ඇමරිකානු තානාපති කාර්යාලය මගින් කරලා තියෙන පරීක්ෂණයකදී කොළඹ නගරයේ මේ ඉන්ඩෙක්ස් එක ඒ කියුවයි ඉන්ඩෙක්ස් එක 155 කියලා ඒගොල්ලෝ දක්වලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට කොළඹ ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා කියන එක තමයි ඒකෙන් ඒ කියන්නේ ඔබ කියන්නේ 25කට අඩු වෙන්න ඕන එක 155 කියලා තමයි ඒගොල්ලෝ දක්වලා තියෙන්නේ. ඉතින් කිහිප ගුණයක් වැඩි. කිහිප ගුණයක් වැඩි. අපි ඒක ගත්තොත් එහෙම මහාචාර්ය ඉලේපෙරුම මහත්මයාට අනුව මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඒක කොළඹ තියෙන තත්ත්වය වගේ 3 ගුණයක් වැඩි නුවර. ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. මම හිතන්නේ අතිශය වායු දූෂණයට ලක්වන නගරයක්. දැන් මේ වෙනකොට අපි බැලුවොත් එහෙම ඒ වායු දූෂක අංකය අරගෙන දර්ශකේ අරගෙන අපි ඇත්තටම කොළඹ දූෂණයට ලක්වෙමින් පවතින නගරයක් බවට පත් වෙලා ඇත්තටම ඇත්තටම දැන් මේ වාට දැන් නැවත නැවතත් කියන්නට සිදු වෙන්නේ දැන් අර ඔබ සඳහන් කළ ආකාරයට දුම්රිය තුල පොදු ප්‍රවාහනය තුල තිබෙන විසඳුම මම හිතන්නේ අපේ බලධාරීන් ඒ වගේ වැඩසටහන් වලට ලබා දෙන ප්‍රමුඛතාවය ඒ වගේම සහයෝගය වැඩි කළ යුතුයි මොකද අපි කාලාන්තරයක් තිස්සේ අපේ ප්‍රවාහන ප්‍රතිපත්තිය පිළිබඳව අපි මම හිතන්නේ විධිමත්ව බුද්ධිමත්ව සැලකිල්ලක් දැක්වාද කියන කාරණය ඔබ මේ කියන කාරණාත් එක්ක අපිට අහන්න සිද්ධ වෙනවා. මොකද මේ විදිහට ඉදිරියට යන්න බෑ ආචාර්යතුමනි. ඔව්. ඇත්තටම දැන් මේ මාර්ග තදබදය තුල ආර්ථික කරුණු කාරණාත් තිබෙනවා සමාජ මේ කරුණු කාරණාත් තිබෙනවා. ඇත්තටම දැන් ඔබ දන්නවා ඔබ පැයකමාරක් මාර්ගයේ උදෑසනට හවසට පැය 3ක් දවසකට මාර්ගය තුල වාහනයක් ජීවත් වෙන්න සිද්ධ වෙනවා නම් ඔබගේ කොතරම් ආර්ථික ඒ වගේම සමාජමය ගැටලුවකට ඔබ පත් වෙනවද? එය
එකිනෙකා එකට එකතු කරහම මිලියන ගණනාවක ජනතාවගේ ඒ වටිනා කාලය විනාශයට පත්වීමම ලංකාවට මොන වගේ පාඩුවක්ද සිද්ධ වෙන්නේ? ඇත්තටම ඒක ගැන අපි කතා කරොත් ප්‍රධාන වශයෙන්ම මේ සමාජ සහ ආර්ථික ගැටලු විශාල රාශියක් පැන නගිනවා මේ වාහන තදබදය නිසා. ඒකෙන් මම කරුණුකාරණා කීපයක් පිළිවෙලට කතා කරගෙන ගියොත් පළවෙනිම කාරණය තමයි මේ මිනිස්සුන්ගේ හික්මීම කියන එක නැති වෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ ආතතිය වැඩි වෙනවා මේ ට්‍රැෆික් ජෑම් එකක ඉන්නකොට. ආතතිය වැඩිවීම නිසා අපේ දේහයෙන් හෝමෝන ස්රාවය වෙනවා මේ ස්ට්‍රෙස් හෝමෝන්. ප්‍රධාන වශයෙන්ම ඇඩ්‍රිනලින් හෝමෝනය, කෝටිසෝල් හෝමෝනය, නොරිපිනෙප්‍රින් හෝමෝනය වගේ හෝමෝන ස්රාවය වෙනවා. එතකොට මෙන්න මේ හෝමෝන වලින් ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් මේ ඇඩ්‍රිනලින් කියන හෝමෝනය ඉතාමත්ම මේ සටන් කිරීම හෝ පලා යාමට ස්රාවය වෙන හෝමෝනයක් කියලා තමයි අපි ඒක කියන්නේ. එතකොට මේ ට්‍රැෆික් ජෑම් එකක ඉන්නකොට අපි ස්ට්‍රෙස් වෙනකොට අපිට යන්න තියෙන ගමන යන්න පරක් වෙනකොට අපෙන් ඔටෝමැටිකලි මේක එනවා මේ ශරීරය. එතකොට සටන් කරන්න හිතෙනවා, ඉස්සරහින්න වාහනේට එක්ක ගහන්න හිතෙනවා, එහෙම නැත්නම් ඒකේ හප්පන්න හිතෙනවා, එහෙම නැත්නම් බැහැලා ගිහිල්ලා ඉස්සරහින්න ත්‍රිවිල් එකේ මිනිස්සුන්ට ගහන්න, නැත්නම් ත්‍රිවිල් අය ගොඩක් අය ඇවිල්ලා කාර්වල මිනිසුන්ට ගහන්න එනවා. ඒ වගේ තත්ත්වයන් තමයි ඇත්තටම ඇති. මේක ඇත්තටම ඒ මිනිහාගේ හික්මීම නැති වෙන්නේ අර ස්ට්‍රෙස් හෝමෝනේ ස්රාවය වීම නිසා. ඉතින් ඒක ප්‍රධානම හේතුවක් මේ ගහ ගැනීම වරමියෝ මේ පාරවල් වල සිදුවෙන ඒවට. අපි මද විරාමයක් ලබාගෙන තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මද විරාමයකට යමු වෙනවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසුව නැවතත් එක්වන්නේ බිස් 24 ව්‍යාපාරික සාකච්ඡාව සමග. අප සමග කතා බහේ සිටින්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කෞතුකාගාර විද්‍යාව සහ පුරා ජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය සූරතිස්ස දිසානායක මහතා. අපි කතා කරමින් සිටින්නේ මාර්ග තදබදය පිළිබඳව. ඇත්තරම දැන් මේ ආර්ථික සහ සමාජ කරුණුකාරණා තවදුරටත් විග්‍රහ කරාම ඔබ සඳහන් කළා අර මිනිසුන්ගේ හික්මීම නැති වෙනවා මේ මාර්ග තදබදය නිසා. මම හිතන්නේ ඒක ඔබ අත්විඳිනවා, අපි අත්විඳිනවා, ඒක හැමෝම දන්න කාරණයක්. ඊට අමතරව ආර්ථිකයේ වශයෙන් තමන්ගේ සාක්කුවට රටේ මහා භාණ්ඩාගාරයට මොනතරම් මුදලක් නැති වෙනවද මේ රටක වැඩ කරන ජනතාව මහපාරේ කිසිම දෙයක් කරන්නේ නැතුව පෙට්‍රල් පුච්ච පුච්ච ඩීසල් පුච්ච පුච්ච මහපාරේ සිටීම නිසා. ඇත්තටම මේ මිනිහාගේ සාක්කුවට විශාල වශයෙන් බලපාන මේ මාර්ග තදබදය. උදාහරණයක් විදිහට මිනිසුන්ගේ කියන්නේ මගේ සාක්කුවටත් ඒක බලපානවා, මටත් පොදුයි ඔබටත් පොදුයි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ එකතන වාහනේ ස්ටාර්ට් එකේ තියාගෙන සිටීම නිසා වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් මේ වාහනේ දුවන්නේ ලීටරයට කිලෝමීටර් 8 නම් ඒ එතන නැවතින ප්‍රමාණයට තවත් ටිකක් එකතු වෙනවා. එතකොට ඒ එකතු වීම තුළ ඒ ඉන්ධන දහනය වැඩිපුර වීම නිසා අපේ පොකට් එකෙන් තමයි ඒක යන්නේ. ඒ කියන්නේ අපි වෙනදාට කිලෝමීටර් 40ක් දුර දුවන ප්‍රමාණය දැන් අපිට දුවන්න එන්නේ කිලෝමීටර 20. එතකොට ඒ කියන්නේ එතනින් අපිට භාගයකම අවාසියක් වෙනවා. එතකොට ඒකත් අපේ පඩියෙන් තමයි, පොකට්ටුවෙන් තමයි ඒකත් අපිට දාන්න වෙන්නේ. එතකොට අපි ඊළඟට මාසේ අන්තිමට අපිට පඩිය පොකට්ටුව හිස් වෙනවා. මාසේ පඩිය ඉවර වෙන්න ඉස්සෙල්ලා, අලුත් පඩිය එන්න ඉස්සෙල්ලා. ඒකම දැන් අර මංකව විවිධ ආතති තත්ත්වයන් ඇති වෙනවා කියලා. මේ ආතති තත්ත්වයන් දිගටම අඛණ්ඩව ඇති වුණොත් පුද්ගලයාට මොකද වෙන්නේ? ඒ පුද්ගලයාට ඒක දරා ගන්න බැරි වෙනවා. ඒ පුද්ගලයාගේ දේහයේ සෛලවලට ඒක දරා ගන්න බෑ. එතකොට ඒ පුද්ගලයාට අන්තිමට මොකද වෙන්නේ? මේ ආතති තත්ත්වයෙන් මිදෙන්න දුස්තර කෙනෙක් ළඟට යන්න වෙනවා. ප්‍රධාන වශයෙන් මෙයාට ඒ අවශ්‍ය කරන ඖෂධ ලබාගෙන ඒ ආතතියෙන් මිදෙන්න. ඉතින් එතකොට ඒකටත් එයාගේ පඩියෙන්ම තමයි ගෙවන්න වෙන්නේ ඒ ආතතියට ගන්න බෙහෙත් වලට. ඒකම යාව තව පැත්තකින් හංගඩු ගහනවා දැනගත්තොත් එහෙම කට්ටිය මෙන්න පිස්සෙක් කියලා. එතකොට ඒ වගේ තත්ත්වෙනුත් මේ අපිට ගොඩක් වෙලාට මුහුණ දෙන්න වෙනවා මේ 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 වාහන තදබදය තුළ. ඊළඟට මම මේ පොඩි කැල්කුලේෂන් එකක් කරා. ඒ කියන්නේ ගණනය කිරීමක් කරා මේ ලංකාවේ මේ GDP, ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතාවයට කොහොමද බලපාන්නේ මේ වාහන තදබදය කියන එක. අපි මේක ගණන් හදලා බැලුවොත් අපි දවසකට රුපියල් වලින් ගණන් හදලා මම බැලුවා, දවසකට සාමාන්‍යයෙන් පැය 8ක් වැඩ කරන පුද්ගලයෙක් හිටියොත් ලංකාවේ, එතකොට දවස් 5ක් සතියට එයා වැඩ කරොත්, සති 52ක් වැඩ කරොත් එයාගේ සම්පූර්ණ ශ්‍රමය වර්ෂයකට, ඒ කියන්නේ සති 52ක් කියන්නේ වර්ෂයකට 2080ක් විතර වගේ අගයක් වෙනවා. එතකොට මේ ලංකාවේ දේශීයව සහ විදේශීයව වැඩ කරන ශ්‍රම බලකාය
දල වශයෙන් මිලියන 8ක් විතර ප්‍රමාණයක්. එතකොට මෙන්න මේ මිලියන 8ක කියන ප්‍රමාණයෙන් අපි වන්න අච්චර ශ්‍රමයක් කියන එකක් අරගෙන අපේ දල දේශීය නිෂ්පාදිකතාවයත් එක්ක ගණන් හදලා බැලුවොත් සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක්ගෙන් අපේ දල දේශීය නිෂ්පාදනයට රුපියල් විනාඩියකට රුපියල් 11.94ක් එකතු වෙනවා. වැඩ කරොත්. එතකොට අපි දැන් බලන්න අපි අර ට්‍රැෆික් ජෑම් එකක නැත්තම් අපි වාහන තදබදයක හිර වෙලා අපි එතන විනාඩියක් හිටියොත් 11.94ක් එක පුද්ගලයෙක්ගෙන් අඩු වෙනවා GDP එකට. එතකොට අපි එතන මිනිස්සු 100ක වාහන 100ක් හිර වුණොත් විනාඩි 10ක් හිර වුණොත් කොච්චර මුදලක් අපේ රටට අපතේ යනවද කියන එක ඔබට හිතන්න පුළුවන්. එතකොට ඒ විදිහට බැලුවොත් එහෙම මොකද වෙන්නේ අපේ GDP අගය දල දේශීය නිෂ්පාදිතාවේ අගය පහළ යනවා. මේ පහළ යාම තුළ මොකද වෙන්නේ වෙන රටවල් වලින් අපිට එන ව්‍යාපාරිකයන්ගේ සංඛ්‍යාව අඩු වෙනවා. ඒ කියන්නේ ආයෝජකයන් එන්න කැමති නැහැ ඒ වගේ තත්ත්වයක් යටතේ ලංකාවට. අපි එහෙමනම් ආයෝජකයන් ගෙන්න ගන්න නම් ආයෝජකයන්ට දෙන්න ඕනේ අපි මේ අපේ GDP එක ඉහළ අගයක තියෙන්නේ අපේ මේ වගේ මේ වාහනවල තදබදයක් නැහැ. අපි ඒවට පිළියම් යොදලා තියෙන්නේ. අන්න ඒවා ටික ඔක්කොම සාධක බලලා තමයි ආයෝජකෙක් ලංකාවට එන්නේ. දැන් ඔබ ඔය කියන රුපියල් 11ක මුදල ඒ ශ්‍රමය අහිමිවීම නිසා ඇතිවන පාඩුව විතරයි. දැන් තෙල් පිච්චෙන නිසා, ඒතර වාහනේ කෑලි, ඒ නිකම්ම වැඩ කරනකොට ඒවයි ගෙවෙන කෑලි, මේ පරිසරයට ඇතිවෙන දූෂණය, මේ ඒවත් එක්ක එකතු කරොත් මහින්ද මේක මීට වඩා ලොකු ගණක් වෙන්න ඕන අවශ්‍ය. ඔව්, අර ශ්‍රමයෙන් ගත වෙන මේ රුපියල් ප්‍රමාණය තමයි මං කිව්වේ. උනට අර වාහනේ එන්ජින් වේස්ට් එකට එන එක, වාහනේ වෙන වෙන මේ මේ මේවා කැඩිලා බිඳිලා යන්නේවට, ගෙවිලා යන්නේවට, ඒ යන්නේවා ඔක්කොම ගත්තාම ඒක ඊට වඩා ලොකු වගයක්. ඇත්තටම දැන් ඔබෝයි කියන කාරණයත් එක්ක ලංකාව දියුණු කරන්න මම හිතන්නේ මේකමත් ඇති විසඳගත්තොත්. ඒ කියන්නේ මේ අර එක පිම්මකින් රට වෙනස් කරන්නට අපි කරුණුකාරණා හොයනකොට මේ ප්‍රශ්නයට තිරසාර හරි උත්තරයක් දුන්නොත් ඒකෙන්ම මම හිතන්නේ රටේ ආර්ථිකය යම්කිසි තැනකට ගේන්න හේතුවක් වෙනවා නේද ආචාර්යතුමනි? ඇත්තටම එහෙම තමයි. මම හිතන විදිහට අපි මේ ඉදිරි වර්ෂ කීපය තුළ ඕකට හරියටම නිසි පිළිතුර අපිට දී ගන්න පුළුවන් වුණොත් මේ වාහන තදබදය නැති කිරීම තුළ අපිට කරුණු කාරණා කීපයක් ඉෂ්ට වෙනවා, සඵල වෙනවා. ප්‍රධානම කාරණය තමයි පරිසර දූෂණය අපිට අඩු කරගන්න පුළුවන්. ඒක ඉතාමත්ම වැදගත් කාරණයක් අපේ නිරෝගී සම්පන්න ජීවිතය සඳහා. ඒකම අපිට මේ පරිසරයේ තියෙන සම්පත් සියල්ල රැකගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය මං කිව්ව හැම කාරණාවකම එකතු වෙ අවසාන ප්‍රතිඵලය තමයි අපේ ජෛව විවිධත්වය ක්ෂය වීම, ජෛව විවිධත්වය නැෂ්ට වීම. එතකොට අපිට මේ ජෛව විවිධත්වය ක්ෂය වීම නැෂ්ට වීම කියන කාරණාත් අමතක ගන්න පුළුවන්. ඊළඟට අපේ ආර්ථිකය නැත්තම් අපේ පොකොට්ටුවට වෙන අඩුව අපිට පියව ගන්න පුළුවන්. මේක හරියටම අපි පිළියෙලට ඇත්තරම අපිට අපේ කාලේ බොහොම සීමිත නිසා ඔබ කිව්ව නිසි පිළිතුර දුන්නොත් මේකට විසඳුමක් දුන්නොත් අපිට මේකෙන් උඩ එන්න පුළුවන් කියන කාරණේ ඔබ සඳහන් කළා මුලින්ම. මේ දුම්රිය කියන එක හොඳ පිළිතුරක් කියන කාරණේ. ඔබ කොහොමද අවසාන වශයෙන් මේ දුම්රිය පොදු ප්‍රවාහනයක් විදිහට දියුණු කිරීම ගැන දකින්නේ? ඔව්, ඇත්තටම මම හිතනවා මේ අපි දැකලා තියෙන අත්විඳලා තියෙන දේවල් එක්ක වෙන රටවල් වල ගිහිල්ලා අපේ උමන් දුම්රිය මාර්ග නම් හැදීම ටිකක් අපේ අපහසු තත්ත්වයක් තියෙනවා. අපේ මුහුදු මට්ටමත් එක්ක තියෙන නිසා විශාල වියදමක් අපිට ඒකට වැය කරන්න වෙනවා. නමුත් අපිට කනූඩ යන මේ තනිපිල්ල යන දුම්රිය ප්‍රවාහන සේවයක් ලංකාවේ දියුණු කරන්න හැකියාව තියෙනවා. මං හිතන්නේ ඒකට මේ වෙනකොටත් පසුගිය රජවල් වලිනුත් යම්කිසි මේ දේවල් මේ ආරම්භ කරලා තියෙනවා. මං හිතන්නේ මේ නව රජය තුළින් ඒ පිළිවෙල ඉදිරියට අරන් ගිහිල්ලා ඉතාමත්ම ඉක්මනින් ඒක එස්ටැබ්ලිෂ් කරොත්, ඒක මේවා කරොත් මේ හැම මිනිස්සෙකුටම වෙන අලාභය නවත්තලා මේ රට සෞභාග්‍යමත් දේශයක් කරා රැගෙන යන්න පුළුවන් ඉතාමත්ම පහසුවේ. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සාකච්ඡාවට පැමිණීම පිළිබඳව. අපි අද BIS 24 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.